අයිබෝවන් සාවි කිචන් යුටුබ් චැනලකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. මම අද කරවිල මැල්ලුම් හදන්නේ. ඉතින් අපි බලමු රසට කරවිල මැල්ලුම හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ඔයා කරවිල ටික පෙති පෙති කපලා අරගන්න. ඉතින් ඔයාට පුළුවන් මේක නැවත ටිකක් හීනියට කපා ගන්නත්. ඔන්න විශේෂයෙන් මතක් කරන්න ඕනි මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලව. ඔයාලට ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරෙයි. අලුතෙන් මගේ චැනල් එකත් එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩක් ආදරෙන් මගේ චැනල් එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට පහලින් එන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා බෙල් එකත් ඕල් කරන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මම කරවිල ටික කපාගෙන ලුණු වතුරට තමයි දාගත්තේ. ඔන්න ඔයා ලිපේ තියාගන්න පුළුවන් විදිහේ භාජනයක් අරගන්න. භාජනයක් අරගෙන ඒකට හාල් මැස්සෝ, මිරිස් කුඩු ටිකක්, තුන පහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක් එකතු කරගන්න. ඔන්න මම ඒකටම ගොරකබෙක් එකක් එකතු කරගෙන ඇල් වතුර මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් හාල් මැස්සෝ ටික තැම්බෙන්න අපි දාගන්න ඕනේ. දැන් මම මේකටම සුදු ලුණු බික් එකක් එකතු කරගන්නවා, රතු ලුණු බික් තුනක්, අමිරිස් කරලක් එකතු කරගන්න. ඔන්න දැන් ඔයා මේකට කපාගත්තු කරවිල ටික එකතු කරගන්න. කරවිල ටිකත් එකතු කරගෙන අපි ලිපේ තියාගමු. ලිපේ තියලා හොඳින් තම ගන්න ඕනි. ඉතින් කරවිල දෙපාරක් විතර හොදලා අරගන්න. දැන් මම එක ලිපේ තියා ගන්නවා. ඉතින් ලිපේ තියලා මේ විදිහට තැම්බෙන අතරේ අපි පොල් මැල්ලුමට අවශ්‍ය කරන දේවල් කොටා ගමු. මම නැවත සුදු ලුණු බික් තුනක් අරගන්නවා. කුරුඳු පොත්තක්, කරපිංච කොළ ටිකත් මේකටම එකතු කරගෙන කොටා ගන්නවා. දැන් මම මේකටම පොලුත් එකතු කරගන්නවා. පොලුත් එකතු කරගෙන කහ ටිකකුත් එකතු කරගෙන මේ විදිහට කොටා ගත්තා. කොටාගෙන ඉස්ම ගතිය හිඳුනට පස්සේ මේ විදිහට එකතු කරගන්න. එකතු කරගෙන අපි පොල් මැල්ලුම මලවගමු. ඉතින් මේ විදිහට හදාගත්තාම මාරම රසයි. ඉතින් ඔන්නේ විදිහට තමයි මම රසම රසට කරවිල මැල්ලුම හදාගත්තේ. ඉතින් ඔයත් ට්‍රයි කරලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දෙන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.